ආයුබෝවන් මම භක්ති පණ්ඩිතරත්න ජුබිලන්ට් ආර්ට්ස් YouTube channel එකට ඔගලන් විතාම ආදරයෙන් පිළිගන්නවා මගේ මේ సౌందర్య චාරිකාවට සහභාගී වෙලා මගේ වැඩසටහන් රස විඳින්න කියලා මම ඉතාමත්ම ආදරයෙන් ඔගලන්ට ඇරයුම් කරනවා එහෙමනම් අපි දැන් බලමු මොකද්ද අද කරන්න තියෙන ලස්සන වැඩේ කියලා කලා නිර්මාණ කිරීමේ විවිධ ක්‍රමවේද රස විඳින්න කැමති නම් මගේ Jubilant Arts YouTube channel එකට subscribe වෙන්න සුදුසු වෙලාවයි මේ subscribe වෙනකොට ළඟම තියෙන පුංචි සීනුව ඒ පොඩි බෙල් එක නාද කරන්න අවශ්‍යයි අලුතින් නිර්මාණ upload වන ගමන්ම දැනුම් දීමක් වෙන්නේ ඒ සීනුව නාද කිරීමෙන් පමණයි අද මම පාට කරන්න පටන් අරගත්ත කතා කරන්න කලින්ම පාට ටික ගාලා ඉවර වුණා. උගලන්ට පේනවා මම wooden canvas board එහෙම නැත්නම් wooden panel එකක් තමයි මේ පාවිච්චි කරන්නේ. acrylic paints වලින් නිල් පාට, සුදු පාට, කළු පාට and දැන් මේ පාවිච්චි කරන්නේ silver color. रोल ब्रश किंग मम पाटटिक मे विधियट तवरनवा उगलांट पेनवा ये तवरन कोट निकां तित्तित इफेक्ट केनवा एक मां केमती ये टेक्स्चर एकट इति मम एनिसा अद मे करन पेंटिंग एकट पाविच्च करानी टेक्स्चर इफेक्ट एक මේ පාවිච්චි කරන ඇක්‍රිලික් পেইන්ට් වර්ගය ටිකක් දියාරුයි. එහිඳ වක් කරන්න ලේසි. සාමාන්‍යයෙන් ටියුබ් එකෙන් පාවිච්චි කරන ඇක්‍රිලික් එක එහෙම කරන්න බෑ. මේ උගලන් දකින්නේ ප්ලයිවුඩ් බෝඩ් එක. මේ ප්ලයිවුඩ් බෝඩ් එක තමයි මේ පුංචි කෑලි මේවා වෙනමම විකුණන්න තියෙනවා. ඉතින් අර ලීය පදම් කරන්න මම ගානවානේ සුදු පාට ඇක්‍රිලික් ගෙසෝ එක උගලන්ට පුළුවන් රබර් পেইන්ට් එක පාවිච්චි කරන්න දැන් මම ලෑලි කෑලි දෙකක් ප්ලයිවුඩ් ලෑලි කෑලි සමචතුරස්‍ර ස්ක්වයාර් ඒ දෙකක් අලවලා ඒක මම සූදානම් කරගත්තා මේ ලී වලින් හදපු මේ පැනල් එකට මැද්දට මම ඒක අලවනවා පොඩි රිලීෆ් එකක් වගේ ඒක මතු පිටින් ඒක පොඩ්ඩක් විතර ඉස්සිලා වගේ පේනවා එතකොට මේ ලීවලින් හදපු රාමු උඩට එනවා මේ වාගේ ප්ලයිවුඩ් බෝඩ් එකක් ඔගලන්ට ලී රාමුව එහෙම නැත්නම් මේ වුඩන් පැනල් එක ආර්ට් මැටීරියල්ස් තියෙන තැන්වල එහෙම ගන්න නැත්නම් MDF බෝඩ් කෑල්ලක් එහෙම නැත්නම් හොඳ ඝනකම තියෙන ප්ලයිවුඩ් බෝඩ් එකක මේ වැඩේ ලස්සනට කරන්න පුළුවන් මේ පාවිච්චි කරන ටූල් එක මේක ආර්ට් වලට පාවිච්චි කරන ටූල් එකක් නෙමෙයි. දැන් පැලට් නයිෆ් එක නම් ආර්ට් වලට තියෙන දෙයක්. දැන් මම මේක හොයාගත්තේ මම ගොඩක් වෙලාවට සම්ප්‍රදායෙන් පිට ගිහිල්ලා ලස්සන්ට වැඩක් කරන්න පුළුවන් කෝටු කෑල්ලක් හම්බුණත් මම ඒකත් පාවිච්චි කරනවා මොන හරි නිර්මාණයක් වෙනස් විදියකට කරන්න. ලස්සන විදියකට කරන්න. ඉතින් මේ ටූල් එකට මෙහි කියනවා මේක බෑක් ස්ක්‍රැචර් එක. එහෙම නැත්නම් ඕනම වෙලාවක මේ දැන් පිට කසන්න ඕන වුණාම ඒ වාගේ ඒ කාර්යය කරන්න තමයි මේ බෑක් ස්ක්‍රැචර් එක මෙහෙ විකුණන්නේ. මෙහි ඩොලර් ස්ටෝ එකක් කියලා තියෙනවා. ඒකේ තියෙනවා මේක. ඉතින් මම මේක අරගෙන මම පාවිච්චි කරනවා මගේ මේ නිර්මාණ ක්‍රියාවලියට. ඔගලන්ට පුළුවන් ගෑරප්පුවක් පොඩ්ඩක් ඉටිපන්දමකට අල්ලලා ගෑරප්පුවේ තුඩ මොට්ට කරගන්න. ඒ මොට්ට කරගත්තාම මෙන්න මේ ඉෆෙක්ට් එක ඒකෙන් ගන්නත් පුළුවන් කමක් තියෙනවා.
ඒ වගේම පුංචි බබාලට කවනකොට මෙහි පාවිච්චි කරන අර පොඩි බේබි ස්පූන් එකකුයි බේබි ෆෝක් එකයි හන්දයි ගෑරපුවයි ඒකෙත් ගෑරපුවේ මුවහත හරිම මොට්ටයි මං ඒකත් පාවිච්චි කරපු වෙලාවල් තියෙනවා මේ තියෙන්නේ සිල්වර් පේන්ට් එක පේනවනේ උගලන්ට වක් කරන්න පුළුවන් ඉෆෙක්ට් එකක් තියෙනවා මේකෙන් මේ ටියුබ් කලර්ස් වල ඇක්‍රිලික් එහෙම කරන්න බෑ මේ රෝල බ්‍රෂ් එක වර්ග දෙකක් තියෙනවා ඉස්සලාම පාවිච්චි කරපු එක ඝනකම ටිකක් වැඩි මේක ඊට වැඩිය පොඩ්ඩක් අඩුයි මේකේ තිත් ඉෆෙක්ට් එකට මං කැමති වේලුනහම පින්සලෙන් පාට කරා වගේ හොඳටම ස්මූත් ෆිනිෂ් එකක් එන්නේ නැහැ මේ එනවා පොඩ්ඩක් නිකන් සෑන්ඩ් පේපර් කරා වගේ ගතියක් මං ඒකට කැමති මේ වැඩේට මේ මම පාට පොඩ්ඩක් හදා ගන්නවා ඒකත් මම උගලන්ට පෙන්වන්න හදාන්නේ මේ ලෑලි කෑල්ල එක තමයි මම මේ පාට ටික මෙහෙම මිශ්‍ර කරගන්නේ මොනවා කරන්නත් ඒ ලෑල්ල පාවිච්චි කරන්න කලින් අර ඇක්‍රිලික් ගෙසෝ එක හරි රබර් පේන්ට් එක හරි පාවිච්චි කරලා ඒ ලෑල්ල පදම් කරගන්න ඕන එතකොට වර්ණ ඒකට කෙලින්ම උරාගන්නේ නැහැ ටික වෙලාවක් රැඳිලා තියෙනවා අපිට වැඩි ඉවර කරගෙන යන්න ෆැබ්‍රික් කලර්ස් වලිනුත් මේ වැඩේ බොහොම සාර්ථකව කරන්න පුළුවන් කමක් තියෙනවා මේ ෆැබ්‍රික් කලර්ස් වල නම් එනවා ඔලිව් ග්‍රීන් කියලා ඒ වගේම සැප් ග්‍රීන් ඒ වර්ණ දෙකේම එකතුවක් තමයි මම මේ තැනට දාන්නේ දැන් මං සූදානම් වෙනවා මේ මැද තියෙන අර පොඩි ලෑලි කෑල්ල අලවපු එක අනේක පොඩ්ඩක් ඩෙකරේට් කරගන්න. ඉතින් මේ බෑක් ස්ක්‍රැචර් එකෙන් මේ එන ඉෆෙක්ට් එක පින්සලකින් කොහොමටවත් ගන්න බෑ. මම ඒකට ගොඩක් කැමතියි. මට මතකයි මගේ පළවෙනි චිත්‍ර ප්‍රදර්ශනය කරනකොට මම ස්කූලෙන් අවුට් වුණා විතරයි. මම මේ ඉෆෙක්ට් එකම ගත්තා බ්ලේඩ් තල කෑල්ලකින්. ඒ බ්ලේඩ් තල කෑල්ලකින් ඒ ඩ්‍රොයින් පේපර් එකේ මම මෙහෙම හූරලා මට මතකයි මම ලෑන්ඩ්ස්කේප් එකක් කළා. ඉතින් අද මට මේ ගැජට් එක හම්බ වෙලා තියෙන හින්දා මට මේ වැඩේ කරගෙන යන්න හරිම ලේසි. ඒ වගේම මම පුදුම වින්දනයක් ලබනවා මේ වැඩේ. දැන් මම කලේ ලෑල්ල හොඳටම තද කරපු එක. නමුත් ඉතින් ඒකේ තිබ්බ අර කොළ පාට ටිකක් ඒකට වැදුනා. ඒකේ අවුලක් නැහැ. ඒක කොහොමටත් වැහිලා යනවා. දැන් මේ දාන්නේ මේ ඇක්‍රිලික් කලර්ස් වලම තියෙනවා මෙටලික් ග්‍රීන් එක. ඒක ඔයගලන්ට මෙටලික් කියන වචනේ හරහාම එනවා. කුංචි දිස්නයක් තියෙනවා මේකේ. ඉතින් මං මේ මෙටලික් ග්‍රීන් එක තමයි මේ පාවිච්චි කරන්නේ මං කැමති වර්ණ සංකලනයක් තමයි මේ තියෙන්නේ ටර්කොයිස් බ්ලූ එක සුදු පාට සිල්වර් පාට මෙටලික් ග්‍රීන් එක සැඩ් ග්‍රීන් එක ඕනේ මේ වුඩ් පැනල් එකේ මේ කැනවස් එක වගේ තියෙන්නේ මේ ප්ලයිවුඩ් වලින් හදපු මේ පැනල් එකක් නේ මේ පැනල් එකේ සයිඩ්ස් හතර අඟල්ක විතර පළලක් තියෙනවා මේ මං ඒ සයිඩ්ස් වලට තමයි මේ පාට ටික ගාන්නේ මොකද මට ඕනකම තියෙනවා ඒක පොඩ්ඩක් ලස්සන කරන්න පුංචි කොළ ටිකක් ඩිසයින් කරලා ඒකේ මේ සයිඩ් පැනල් එක ගාන්න ලේසි වෙන්න මම පොඩි පෙට්ටියක්
තියලා ඒ පෙට්ටිය උඩින් මේ වුඩන් පැනලක තියලා පොඩ්ඩක් හයිට් එක වැඩි කරලා තමයි මේ වටේටම පාට ටික ගෑවේ. දැන් මම පාවිච්චි කරනවා මේ ඇක්‍රිලික් පේන්ට්ස් වලම මේ ඩයිමෙන්ෂනල් කලර්ස් කියලා මේ ටියුබ් එකේ එන එකක්. මට ඒකෙන් කෙලින්ම පොඩි ලයින් ආර්ට් වර්ක් එකක් කරන්න පහසු වෙනවා. ඒ වගේම පැලට් නයිෆ් එකෙන් මම පොඩ්ඩක් විතර මේ මං අඳින මේ කොලේ නාරිත ටික පොඩ්ඩක් මතු කරගන්න බලනවා. මෙන්න මේ පුංචි වැඩේට නම් මං හරිම කැමතියි. ෆැබ්‍රික් කලර්ස් වලත් මේ ටියුබ් කලර්ස් තිබ්බා. මට මතකයි මං ඒවා අරගෙන ලස්සනට ෆැබ්‍රික් පේන්ටින් කරලා ලස්සනට ඩිසයින්ස් දැම්ම ඇඳුම් වලට, සාරීස් වලට. ඔයගලන්ට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ලස්සන වැඩක් කරලා මං ආසයි ඔයගොල්ලන්ගේ නිර්මාණ බලන්න. ඒ වගේම ඔයගොල්ලන්ගේ කමෙන්ට්ස් මං හැම එකක්ම කියවනවා. ඉතින් මං පුළුවන් උපරීමෙන් ඔයගොල්ලන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. තියෙන දැනීම බෙදා හදාගෙන රස විඳින්න ඇති කියලා මම හිතනවා. එමනම් අපි නැවත හමු වෙමු. මේ කලාත්මක නිර්මාණ ඔගලන් රස විඳින්න ඇති කියලා මට හිතෙනවා. ඉතින් මතක ඇතුව ලයික් කරලා ෂෙයා කරලා ඒ වින්දනය බෙදා හදා ගන්න කියලා මම ඉල්ලනවා. මම කැමති මේ වැඩසටහන තුළින් ඔබ යමක් ඉගෙන ගත්තා නම් ඒ ලස්සන පේන්ටින්ස් මගේ Facebook page එකට අප්ලෝඩ් කරනවා නම් ලබන සතියේ නැවත අලුත් කලා හරඹයකින් හමු වෙමු. මම සුබ පතනවා ඔගලන්ගේ උත්සාහයන් සාර්ථක වෙන්න කියලා. බොහොම ස්තුතියි.